සාමාන්‍ය ජනතාව දිනාගත් අයිතිවාසිකම් කප්පාදු කිරීමේ ව්‍යාපාරයට විරුද්ධව අසුවේ වැඩවර්ජනය ක්‍රියාත්මක කළා. ඒ අසුවේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරපු වෙලාවේ අර පාර්ලිමේන්තු හිටියේ නැහැ, එක මන්ත්‍රීවරෙක් පමණයි හිටියේ අසුව වෙනකොට මම හිතන්නේ. ඒත් කෙසේ වෙතත් එක රැයි 80,000ක් කම්කරු එළියට දැම ජයර්ජාවත්ත 80,000ක් සම්පූර්ණ මහපාරකට දැම එක රැයි. එක කැසත් නිවේදනය. ඒකෙන් 40,000ක් විතර සදහටම රැකේ ආයෙම වුණා. ඒ 40,000 තමයි හිටියේ හැම වැඩපලක හිටපු වෘත්තීය සමිති නායකයෝ, වාමංශික නායකයෝ ඔක්කොම ඒ 40,000 හිටියේ. ඒ මර්ධනයත් සමග අපේ කම්කරු පන්ති ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ඒ අයට නැගිටින්න දුන්නේ නැහැ. මට මතකයි ගාමේ දිසානායකත්වය දවසක් මමත් එක්ක කියනවා, මං කිව්වම ඇයි මේ කම්කරුවෝ යම් සහනයක් දෙන්නේ නැත්තේ, ඇයි ගන්නෙ නැත්තේ කියලා. ඔව් මොන හරි දෙන්න පුළුවන්, ගන්න නම් බෑ, මොකද අපේ ලොක්කා කියනවා කීයක් හරි දීලා එළියට යන්න උන්ව ගන්න නම් එපයි කියලා. ඒ විදිය ඒ නිසා ඒකේ අරමුණ ඉතා පැහැදිලි. කම්කරු පන්තිය විනාශ කරලා ඒ අපි ගෙනිච්චාව සටන විනාශ කිරීමට තමයි ඒ වැඩවර්ධන කලකප්පල් කරන්නේ. ඒ නිසා ඊට පසු කාලෙදී ක්‍රමක්‍රමයෙන් අපි දිනාගත්ත අයිතීන් විනාශ වෙමි පවතී. ඒක ඉතාමත් දරුණු තත්ත්වයට පත් වුණේ මහින්ද රාජපක්ෂ රෙජිමේ අවසාන කාලයේදී. නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන් විනාශ වුණා, අධිකරණ ස්වාධීනත්ව විනාශ කළා, මානව හිමිකම් සම්පූර්ණ එළිවිට කඩ කරා. මම මොනවද කියලා තමුන් අන්සලාට කියන්න අවශ්‍ය නැහැ කොහොමද කියන එක. ඒ විදිහට සම්පූර්ණ විනාශ කළා තමයි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ඒ සටනට අවශ්‍ය අනිත් බලවේග සමග එක්වසු වෙලා පුළුවන් වුණේ ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පළවහරින්නට.